ඉතින් යාළුවෝ දැකලා බය වුණ මීරයන් මොනවත් හිතා ගන්න බැරුව එයාලා දිහා බලාගෙනම ඉන්නවා. ටිකකින් එයා අඳුර ගන්නවා මේ එයාලගේ යාළුවෝ කියලා. ඉතින් යාළුවෝ දෙනරත් හරි පුදුමයි වගේම සන්තෝෂයි. ඊට පස්සේ එයාලා ගූමිරෑන්ට දොස් කියනවා නොකියාම USA ගියා කියලා. ඉතින් ගූමිරෑනුත් USA ගිය විදිහටම කතා කරනවා. එයා ඒ හොඳටම බිසි වෙලා හිටියේ කියලා එයා කියනවා. ඉතින් දැන් යාළුවෝ මැරි කරලාද කියලා ගුඹිරෑන් අහනවා. ඉතින් එක යාළුවෙක් නම් මැරි කරලා ඩිවෝස් වුණා කියලාත් කියනවා. ඒ වගේම අනිත් එක්කෙනා මැරි කරලා ඉන්න කියලා දැන කිව්වොත් ඔයා පුදුම වෙයි කියලා යාළුවෙක් කියනවා. ඒත් එයා කියනවා ඒක දැනගන්න ඕන නැහැ කියලා. මේව අහගෙන ඉන්න ගුඹිරෑන් සතුටු වෙනවා. ඒ වුණත් යාළුවෝ දෙනට මොකද සැකේකුත් තියෙනවා. එයාලා ගුඹිරෑන් අතින් අල්ලගෙන අහනවා ඔයා කොහොමද අවුරුදු 20කට කලින් හිටියා වගේම ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ගුඹිරෑන් කියන්නේ ඔයාලත් එදා හිටියා වගේම තමයි කියලා. ඒත් එයාලා කියන්නේ වාට වයස ගිහිල්ලා නැහැ කියලාමයි. ඉතින් ගුඹිරෑන්ට බැරිම තැන කියලා මම පහුගිය අවුරුදු 20ම නිදාගෙන හිටියේ කියලා. ගුඹිරෑන් වොෂ් රූම් එකට යන්නේ ගිය අතරේ යාළුවෝ කතා වෙනවා. එයා ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා වෙන්නේ නැති කියලා. ඒත් එයාලා එක එක දේවල් ගෙස් කර කර කියනවා. අන්තිමට මෙයාලා කතා වෙනවා. එයා ෆ්‍රීස් වෙලා හිටියද දන්නේ නැහැ කියලා. චෑන්ගේ මල්ලි පියානෝ ප්ලේ කරනවා. එයා කැමතිම දේ තමයි පියානෝ ප්ලේ කරන එක. එදා ඉඳන් එයා මේක කරලා සන්තෝෂ වෙනවා. මල්ලිගේ දුවට දැන් ක්ලාස් ඉවරලා එයා අම්මට කෝල් කරනවා. එයා තාත්තාව දැකලා කියනවා අම්මට තාත්තා අඬා පියානෝ ප්ලේ කරනවා කියලා. අම්ම රෙස්ටෝරන්ට් එකේ ගොඩක් බිසි වෙලා තමයි ඉන්නේ. අම්මයි නංගි ඔක්කොම රෙස්ටෝරන්ට් එකේ තමයි දැන් වැඩ කරන්නේ. නංගිගේ වැඩවලට අම්මා බැන බැන තමයි ඉන්නේ. මොකද එයා අමුතුම වැඩනේ කරන්නේ. මේ අතරේ පියානෝ ප්ලේ කර කර ඉන්න මල්ලි දුව ළඟට එන්නේ හදනකොටම ෆේන්ට් වෙලා වැටෙනවා. දුව එයාට බනිනවා පරිස්සම් වෙන්න කියලා. එයා තව උපදෙස් එහෙමත් තාත්තට දෙනවා. ෆෝන් එකත් අතින් දැනගෙන මැනේජර්ගේ කාමරයට දුවගෙන එනවා. වසර 20කට පස්සෙ චෑන් පිළිබඳ පළවෙනි ලිපියක් එයා කලින් දිස්වන ආකාරය මැනේජර්ට පෙන්නනවා. රෙස්ටෝරන්ට් එකේ ඉන්න හායන් ඇගේ දුරකථන ඇති ආටිකල් එකක් චෑන්ට පෙන්නනවා. පිටසක්ව ජීවින් පැහැර ගැනීම පිළිබඳ ඇති ආටිකල් එක චෑන් කියවනවා. චෑන් කියනවා ඔහු ජීවිත නතර සිටින බව මිනිස්සු දැනගත්තොත් අනතුරකට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒත් හායන් අහනවා ඇයි එහෙම වෙන්නේ කියලා. මේ අතර මීරයන්ගේ යාළුවෙකුත් අර ආටිකල් එක දැකලා අනිත් අයට කෝල් කරනවා. එයා කියනවා අර අවුරුදු 20කට පස්සේ ආපු චෑන්, ඒ කියන්නේ ඩිරෙක්ට ගැන ආටිකල් එකක් දැක්කද අහනවා. එයා කියනවා එයාට හොඳටම විශ්වාසයි. මේ සිද්ධියේදී මීරෑන්ටත් මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙන්න ඇති. මෙතන ඉන්න ප්‍රොෆෙසර්ට මොනව කරන්න ගියත් මීරෑන්ව මතක් වෙනවා. එයා හියාගෙනම අහගන්නවා ඇයි මට මේ කෝමරෑන්ව හැම වෙලෙම සිහියට එන්නේ කියලා. චෑන්ගේ ගෙදර කට්ටිය චෑන් ගැන පබ්ලිෂ් වෙලා තියෙන ආටිකල් එක බලනවා. චෑන්ගේ ගෙදර අයත් මේක කියවනවා. චෑන්ගේ අම්මට හොඳටම තරහ ගිහිල්ලා එයා කියනවා මම හොඳ පාඩමක් උගන්වන්න නම් මෙයාට කියලා. දැන් හැමෝම චෑන් ගැන පබ්ලිෂ් වෙලා තියෙන ආටිකල් එක බලනවා. චෑන්ගේ ගෙදර අයත් මේක කියවනවා. චෑන්ගේ අම්මට හොඳටම තරහ ගිහිල්ලා එයා කියනවා මම හොඳ පාඩමක් උගන්වන්න නම් මෙයාලට කියලා. එයා යන්න ලෑස්ති වෙලා ගෙදර අනිත් අය බය වෙලා දුවගෙන යනවා. ඒත් මල්ලිගේ දුවගේ උපදෙස් වලට මෙයාලා ටිකක් කාම් ඩවුන්. චෑන් ලැබ් එක බලන්න ඇවිල්ලා ප්‍රොෆෙසර්ට සිහිය ආව එක ගැන අහලා එයාට ගොඩක් සතුට වෙනවා. චෑන් නිතර කැප්සූල් පරීක්ෂා කරමින් නැවිදිනවා. චෑන් එයාගේ ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයකට වඩා වැඩි යයි කියලත් ඒ කියන්නේ එක්ස්පෙරිමෙන්ට් එකකින් පස්සේ ඇසිස්ටන්ට්ගෙන් අහනවා. කලින් සයන්ටිස් විනාශ කරන්න හද වේ කා ඇක්සිඩන්ට් එකට හේතුව මොකද්ද කියලා දැන් චෑන් හොයනවා. ඒ ෆොටෝස් ටිකේම හොයලා බලනවා. ඉන්නේ කෙනා එයාට මොනවා හරි ඒ ගැන විස්තර කියනවා. වෙනම තැනක ඉන්න බිස්නස් මෑන් කෙනෙක් ළඟ දුවගෙන යන එයාගේ ඇසිස්ටන්ට්. එයාගේ බොස්ට කියනවා සර් දැන් චෑන් එළියට ඇවිල්ලා කියලා. ඒ කතාව අහපු ගමන් බොස් එක පාටම වෙනස් වෙනවා. මුලින් සයන්ටිස්ට කරදර කරන වගේ දේවල් හැම දෙයක්ම ප්ලෑන් කරේ මේ බොස් තමයි. අර මුලින් ෆ්‍රීසින් මැෂින් එකේ හිටිය කෙනාගේ මූණට සමාන මූණක් තමයි මෙයාට තියෙන්නේ. මේ දෙන්න ට්වින්ස් ලලු. මේ බොස් තරහ ගිහලා චෑන් එළියට ආවේ කොහොමද කියලා බලනවා. දැන් එයා කියන්නේ චෑන්ට කරදර කරන්න කියලායි. හැබැයි එයාල සයන්ටිස්ට මොකද උනේ කියලා නම් දන්නේ නෑ වගේ. දැන් තාමත් එක්ස්පෙරිමෙන්ට් එක ගැන විස්තර හොයනවා. ඒත් එයා එක්ස්පෙරිමෙන්ට් එකට ඉදිරිපත් වුණේ කැමැත්තෙන් නිසා ඇතන ඉන්න කියලා කියනවා. ගිහින් සයන්ටිස්ව හම්බ වෙන්න කියලා එයාගෙන් අහලා දැනගන්න කියලා. චෑන් එකපාරටම එයාගේ සෙල් ෆෝන් එක ඉල්ලනවා කෝල් එකක් දෙන්න. එයා මීරෑන්ට කෝල් කරනවා. කොලෙජ් එකට ගිහලා එළියට ඇවිල්ලා ඉන්න ගෝමිරෑන් පරණ ෆෝන් එක අතේ තියන්න හොඳ ෆෝන් එකක් ගන්න ඕන කියලා හිත හිත ඉන්නවා. එතකොටම එයාට චෑන්ගෙන් කෝල් එකක් එනවා. චෑන් ගුමිරෑන්ගේ ටෙම්පරේචර් ගැන අහනවා. හાર્ට් බීට් එක වැඩි වෙන්නේ නැතුව පරිස්සම් වෙන්න කියනවා. ඒ වගේම උදව්වක් ඕනොත් එයාට කෝල් කරන්න කියලාත් කියනවා. අර සයන්ටිස්ට් ඇසිස්ටන්ට් කිව්වනේ ටෙම්පරේචර් එක වැඩි කරගන්න එහෙම එපා කියලා. ඒව දැන් චෑන්ට හොඳට මතකයි. ඒ නිසා එයා ගුමිරෑන්ට ඒ සියලුම විස්තර කියලා එයාට හොඳට පරිස්සම් වෙන්න කියලා කියනවා. ගුමිරෑන් බලනවා ඇයි මෙහෙම කියන්නේ කියලා. එයාට හිතා ගන්නවත් බෑ. ඒ වුණත් එයා ඒගෙන පොඩ්ඩක් හිතනවා. ගුමිරෑන් පාර්ට් ටයිම් වර්ක් කරන්න ඉන්ටර්විව් එකට යනවා. එයාගෙන් හොය හොයා ඉන්න ෂිම්යා යනවා දැකලා ෆලෝ කරනවා.
වෙන කල්පනාවක් යන මේ ප්‍රොෆෙසර්ගේ මූණට බෝලයක් වැදෙනවා. එයා එකපාරටම බිමට වැටෙනවා. ඉන්ටර්වියු එකේ ඉන්න ගෝමිරෑන්ගේ CV එක බලන ඔෆිසර් ඔයාට අවුරුදු 44ක් වෙනවානේ මෙච්චර කල් රස්සාවක් කරේ නැද්ද? මොකද්ද කරේ කියලා අහනවා. එයාට උත්තරයක් දී ගන්න බැරුව යනවා. ඉතින් ගෝමිරෑන් ඉන්ටර්වියුස් වලට යනවා වයස නිසා සිලෙක්ට් වෙන්නේ නැති වෙනවා. එයා කෑ ගහලා කියනවා මෙච්චර කල් අර ෆ්‍රීසින් මැෂින් එක ඇතුළේ හිටියා කියලා. අන්තිමට එයා බෙන්ච් එක වාඩි වෙලා දඟල දඟල ඉන්නවා. දොරින්දන් එයා දිහා බලන් ඉන්න එයාගේ යාළුවා ජියුන්ට මේ මෙයාගේ හැසිරීම අමුතු එකක් වගේ පේනවා. ජියන් බොහොම කැමැත්තෙන් ඉඳියා බලාගෙන ඉන්නවා.